අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශවර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ උතුම් සම්බුදු දේශනාවක රසය අර්ථය විඳගන්ට අද මේ සාකච්ඡා කරන ශ්‍රවණය කරන ධර්මානුශාසනාමය මේ මහා පින්කමට පින්බර දහම් දායකත්වයේ සලසන පින්වන්ත පවුල් හතරකම පිරිස අපට මුණ ගැහෙනවා හෝමාගම ගොඩගම කිරිමැටි හේනවත්ත අංක 97න් 26 නිවසේ පදිංචි සිරිඥාන විතානගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් මහපල්ලේගම කුඩාපල්ලේගම මැදවත්ත ඊ 5/3 ලිපිනේ පදිංචි ඩී සකිලා ප්‍රබෝධිනී සිරිමෙවන් මහත්මිය කුරුණෑගල ශානක රණවීර පුතණුවන්ගේ මෑණියන් සහ පියතුමන් කතරගම භරණමාවත අංක 28 නිවසේ පදිංචි ලසිතා ගමගේ මහත්මිය කියන මේ පින්වන්ත පවුල් හතරේ පින්වත් පිරිසගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව මේ විදිහට ලෝකය පුරාම ජීවත් වෙන ධර්මයට කැමැති ඔබ හැම දිනාටම පහසුවෙන් ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙන්නේ ඒ තුලින් උපදවන්නා වූ උදාරතර වූ ආනිසංස දෙවියන්ටත් ඒ පින්වත් පවුල් හතරෙම පිරිසගේ නමින් ඒ වගේම ඔබ අපි හැම දිනාගේම නමින් මිය ගිය සංසාරගත සියලු මව් දෙමව්පිය ඥාතීන්ටත් සුජීවත් විඳගෙන මේ පින්කමට පින්බර දායකත්වයේ සපේන මේ නම් සඳහන් කළ පවුල් හතරෙම පින්නතුම් ප්‍රධාන සම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දිනාටත් මෙලව ජීවිතයේ සූපත් භාවයේ ධර්ම අවබෝධයේ පිණිසත් පරලොව ජීවිතයේ සූපත් භාවයේ ධර්ම අවබෝධයේ පිණිසත් සංසාර දුකින් අත මිදී ඒ උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ රැස් කරගන්න උදාරතර ආනිසංස 100 උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අද දවසේ අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ කාරුණික පින්වත්නි පින්වත් ඔබ දන්නවා අපි ගිය සතිය ආරම්භ කරපු අලුත් දහම් මාතෘකාව චුල්ලකම්ම විභංග සූත්‍රය ආශ්‍රයෙන් තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්න සූදානම් වුණේ. ඉතින් ඒකේ මූලික කරුණු ටිකක් අපි ඒ චුල්ලකම්ම විභංග සූත්‍රයේ ආශ්‍රයෙන් මේ දහම් දේශනාවේ මේ කර්මය ජීවිතයට බලපාන ආකාරය මූලිකව අපි සාකච්ඡා කළා ගිය සතියේ. අර තෝදෙය්‍ය සිටුවරයාගේ පුංචි කතාවත් එක්කයි අපි මේ දේශනාව ආරම්භ කළේ. ඒකට හේතුව සුබ කියන මානවකයා එහෙම නැත්නම් තෝදෙය්‍ය සිටුවරයාගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් විමසන ඒ දහම් කාරණාවලට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කර්මය පිළිබඳ විග්‍රහය තමයි මේ සූත්‍ර දේශනාව පුරාවට සාකච්ඡා වෙන්නේ. ඒ නිසා අපිට මේ දේශනාව ඇතුලේ අපේ ජීවිතය පිළිබඳව ඒ වගේම ජීවිතයේ ගෙවි ගියපු අතීතයේ අපි විසින් සිතාමතා සිද්ධ කළ කරුණු කාරණා සහ ඒ වාගේ අනාගතයේ අපිට මුණ දෙන්නට වෙන ඊට
අදාළ ප්‍රතිඵලය. එහෙම නැත්නම් ඒක බණ පොතේ හැටියටම බණ පොතේ වචන වලින්ම කියනවා නම් පෙර අපි කරන ලද කර්මය සහ එහි කර්ම ඵලය අනාගතයේදී. ඊයේ පෙරේදා ගෙවි ගියපු අතීතයේ අපි කරන ලද කර්මවල ඵල විපාක කර්ම ඵලය වර්තමානයේ සහ අනාගතයේ අප කරා එන විදිහ ඉතාම පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන් විදිහට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන දේශනාවක් මේක. පින්නතුන මතකයි ගිය සතිය අපි ධර්මානුශාසනාව අවසන් කරන මිනිත්තු කීපය මොනවද කතා කළේ කියලා. එක එක කර්ම වලට අදාළ ප්‍රතිඵල ලැබුණ විදිහයි බුදුරජාන් වහන්සේ මතක් කළේ එතනදී. ඉතින් අවසානට අපි කතා කළා මේ කෝපය සම්බන්ධවයි අපි කතා කළේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ කෝපය. එතනදී තරහ යෑම පිළිබඳවයි අපි කතා කළේ. කෝධනෝ, ඒ කියන්නේ යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් ඉන්නවා, එයා ක්‍රෝධ කරනවා. උපායාස බහුලෝ, කේන්ති ගන්නවා. හැමතිස්සෙම කේන්ති ගත්ත ගමන්මයි ඉන්නේ. අප්පම්පි උත්තෝ සමානෝ අභිසජ්ජත්, පොඩ්ඩක් එහා වෙන්න බෑ තරහ යන, එහා මෙහා වෙන්න බෑ තරහ යනවා. අපි ඒකට ගම්වල කියනවා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියනවා. අර මැස්සෝ කන වටේ කැරකෙනකොට, ඇස් දෙක වටේ කැරකෙනකොට, එහෙම මෙහෙම වැඩක් කර කර ඉන්නකොට, ඔළුවේ මූණේ අර එමේ තන තන වහලා නලියනකොට අපිට හරියට කේන්ති යනවා. ඉතින් මේ මොකක්වත් බෙදා හදා ගන්නට බැරිකමක් අරකම් මේකම මහ ලොකු දෙයක් නෙමෙයි. මේ අර එහෙම මෙහෙම නලියනකොට, එහෙම මෙහෙම කූම් කූම් ගානකොට ඇවිස්සෙන ඇවිස්සිල්ලට තමයි මේ කේන්ති යන්නේ. ඒ වගේ පොඩි දෙයකට වුණත් අපිට කේන්ති යෑම නිසා, ඒ කේන්ති යෑම කියන එක හඳුනන්නට අපි එහෙම කියනවා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. නහය ළඟින් මැස්ස ගියත්, මැස්සෙ පියාඹලා ගියත් අපිට හරියට කේන්ති යනවා. එහෙව් අපිට අනිත් කාරණා ගැන කියන්න දෙයක් නැහැ. මරාගෙන මැරෙන්නම තමයි හැමතිස්සෙම කල්පනා කරන්නේ. කේන්ති ගියාම කියනවා මං ඕකමුත් මරාගෙන මාත් මැරෙනවා කියලා. ඒ කියන්නේ අර ඒ කේන්තිය බරපතලකමට තමන්ගේ ජීවිතෙත් ඕන්නේ. අර මිනිසුන්ගෙන් පලිය ගන්න තිබ්බනම් කියන තැනට යায়නවා. මං මැරුණත් කමන්නේ, මට ඒ පලිය ගන්න ඕන. ඒ නිසා මරාගෙන හරි මැරෙනවා. මං මැරීගෙන හරි ඒ මිනිසා මරනවා කියන තැනදම මේ ක්‍රෝධය යනවා. කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති. කෝපෙන් ද්වේෂෙන් මේ අමනාපේ කියන දේ පහල කරනවා. පොඩි දේවල් වලට කිපෙනා ඉන්නවා. කිපුණට පස්සේ සමහරුන්ට ඒ කෝපේ නැති කරගන්න අමාරුයි. ගොඩාක් කල් බුදුරජාන් වහන්සේ කෝපේ හටගන්න තුන් ගොල්ලක් ගැන විස්තර කරලා තිබුණා. සමහර කෙනෙකුට කෝපේ ඇති වුණාට පස්සේ ගලේ කොටපු ඉරක් වගේ කෝපේ නැති වෙන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ තියෙන සමහරට මේ ආත්මෙ නෙමෙයි ඊළඟට ඉස්සරහට භවයෙන් භවේ යන්න ඒ කෝපේ තියෙනවා. සමහර විට කෝපේ හටගත්තේ පුංචි දෙයකට වෙන්න පුළුවන්. සමහර අයගේ කෝපය වැල්ලේ ඇඳපු ඉරක් වගේ. ඒ කියන්නේ ටික කාලයක් තිබිලා ඒක එහෙම මෙහෙම අකාමකා වෙලා නැති වෙලා යනවා. සමහර අයගේ කෝපය දිය ඇඳපු ඉරක් වගේ කියනවා. හටගත්ත සැනින් ඒ වෙලාවේ මොන හරි කරන දෙයක් කියන දෙයක් කිව්ව ඊපස් ඉවරයි. දැන් අපි මෙතන කතා කරන්නේ අර නිතර නිතර කෝප ගන්න හැමතිස්සෙම කේන්ති ගන්න කෙනා ගැන. බත්තු යන්න ගියත් කෝපෙන් ඉන්නවා බැන බැන. මෙවුන්ට කණ්ඩ දෙන්න වෙලා මට දෙනවා දෙනවා කාලා ඉවරෙකුත් නැහැ, ඇති වැඩකුත් නැහැ. මගේ වැඩක් කරගන්නත් නැහැ කී කියා ඔන්න අතු ගන්න ගියත් බැන බැන. අතු ගන්නේ මේ ගෙවල් හැඩි කරනවා, මේ හැමෝම ජරා කරනවා, මං විතරයි සුද්ධ කරන්න ඉන්නේ. එකෙක්වත් නැහැ අතු ගන්න කියලා. මම මේ ඔක්කොම කරන්න ඕන කී කියා මෙහෙම කෑග් ගහ වැඩේ කරනවා. කඩේ ගියත් එහෙමයි. කවුරුත් නැහැ උදව් කරන්න, මම කඩේ යන්න ඕන කී කියනවා. ඔහොම බැන බැන දවසම වැඩ කරන අය නැද්ද ඉන්නෝ? ඒ ගෙදර අයට බනිනවා විතරක් නෙමෙයි, රට්ටුන්ටත් බනිනවා. පාරින් හැමෝටම බනිනවා. වටේ පිටින් ඉන්න අයටත් බනිනවා. සද්දයක් ඇහුනොත් ඒ මිනිහටත් බනිනවා. ඕන් ඕකත් එහෙමයි කියනවා. ඔය අතරේ ඔන්න පාරේ වාහනයක් යනවා හයියෙන්, හෝන් එකක් ගහගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? අර වාහනෙටත් බනිනවා. ඔන්න අල්ලපු ගෙදර බල්ලා බුරනවා ඇහෙනවා. ඊට පස්සේ බල්ලටත් බනිනවා. ඒ ගෙදර මිනිසුන්ටත් බනිනවා. ටිකට් කාඩෙක් යනව ඇහෙනවා. ඒ මනුස්සයා කෑ ගහගෙන ඉන්නකොට ඊට පස්සේ ඒ මනුස්සයාටත් බනිනවා. ඔය විදිහට කෝපේ බහුලයි ඉන්නවා. ඒ අය මරණයට පත් වෙලා නිරේ යනවා. නිරේ නොගිහින් ආපහු වෙන පිනක් හරි මෝරලා මුල්ලෙලා ඇවිල්ලා මනුස්ස ලෝකෙට ආවොත් ඔන්න කියනවා දුබ්බන්නෝ හෝති දුර්වර්ණයි. ඒ කියන්නේ අවලස්සනයි. අපායට ගහපු කැලෙන්ඩරේ වගේ කියලා කියන්නේ. එයා දකින්නකොට මිනිසුන්ට අප්පිරියයි. සමහර වෙනවා පාරදී මුණ ගැහුණ මිනිස්සු අහක බලා ගන්නවා. නොදකින් කියනවා. මෙන්න මුණ ගැහුණ උදේ පාන්දර කියලා සමහරු දකින්නකොට කියනවා. ආන් එනෝ ඉක්මනට ගෙට ඵලයල්ලා කියලා. ওই මිනිස්සයා ගියාට පස්සේ ඵලයල්ලා යන ගමනක් කියලා කියනවා. ඒ හේතුව පෙනුමේ මූසලයි. එයාගේ බැල්මත් මිනිසුන්ට රුස්සන්නේ නැහැ. එයාගේ හිනාවත් රුස්සන්නේ නැහැ. එයාගේ ගමනත් රුස්සන්නේ නැහැ. හැමෝටම එයා ප්‍රසන්නයි. මොකද හේතුව සංසාර නිතර පොඩි දෙයකටත් කිපිලා.
ඊළඟට පෙන්වලා දෙනවා මානවකයේ තව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ඉන්නවා අක්කෝදනෝ ක්‍රෝධ කරන්නේ නැහැ අනුපායාස බහුලෝ කේන්ති නොගැනීම බහුල වශයෙන් තියෙනවා හැමතිස්සෙම කේන්ති ගන්න දෙයක් ආවත් එයා කේන්ති ගන්නේ නැතෝ ඉන්නවා දැන් ඇත්තටම අපිට සමාජයේ තියෙන්නේ කේන්ති ගන්න වෙන දේවල්නේ ගොඩක් අපිව ඇවිස්සෙන අපිට තරහ යන දේවල් තමයි මේ හැමතැනම තියෙන්නේ නමුත් අර මේ කියන දක්ෂ කෙනා හොඳ කෙනා මේ කොච්චර කරදර බාධක කේන්ති ඇවිස්සෙන දේවල් තිබුණත් එයා කේන්ති නොගෙන ඉන්න වග බලා ගන්නවා ඒකයි කියන්නේ අර අනුපායාස බහුලෝ කියලා බහුම්පි උත්තෝ සමානෝ නාබි සජ්ජති කවුරු හරි ගොඩාක් බැන්නත් කේන්ති ගන්නේ නැහැ කෝපයක් ද්වේෂයක් නොසතුටත් පහල කරන්නේ නැහැ ඒ වගේ එහෙම අර කොච්චර මේ ඒ වගේ පරිසරයක් තිබුණත් එයා ඒක පුළුවන් තරම් මඟ හරින්න බලන්නේ පුළුවන් තරම් සමහර අය ඉන්නවා ගොඩාක් දියුණු අය ඒ කේන්ති ගන්න පරිසරයට ගිහිල්ලා එයා තමන් වාදිනේ කරනවා يعني තමන්ට පුළුවන් ද මේක විඳ දරා ගන්න කියලා සමහර අපට මුණ ගැහෙනවා පිරිස දැන් එයාට නිදහස් පරිසරයක ඉන්න පුළුවන් වුණත් එයා ටිකක් යනවා කලබලකාරී පරිසරෙින් මැදට ගිහිල්ලා පොඩ්ඩක් එයා තමා ගැනම විවේචනාත්මකව විමර්ශනාත්මකව බලන් ඉන්නවා තමන්ට මේවත් එක කේන්ති යනවාද යන්නේ නම් කොයි තත්යකට යයිද කොච්චරක් පාලනය කර ගන්න පුළුවන්ද කියලා එයා බලනවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තමන්ගේ අඩු පහඩුවක් හැටියට හිතනවා කේන්ති යනවා නම් එහෙනම් තව ටිකක් මං සංවර වෙන්න ඕනේ කියලා එහෙම හිතනයි ඉන්නවා එතකොට එයා ඒ කෝපයෙන් ද්වේෂයෙන් නොසතුට පළ කරන්නේ නැහැ අපි හිතමු නොකල වරද්දකට කවුරු හරි එයාට බැනගෙන එනවා නමුත් එයා කේන්ති ගන්නේ නැහැ එයා කතා අහ එහෙනම් මොකද්ද ප්‍රශ්නේ කියන්න අපි බලමු කියලා ඒක බොහොම සාන්තව වචනෙන් පවා රෙන කෙනාව මෙල්ල වෙලා යන විදිහට කතා කරලා විසඳ ගන්න හදනවා ඊළඟට ගෙදර දොරේ වැඩ කටයුතු වුණත් අහිංසකව පාඩුවේ කරගෙන යනවා හැබැයි එහෙම අය හිමින් සැරේ ඉඳලා හරි ජය ගන්නවා කියන්නේ මහා දේවල් වත්පෝසත්කම් ලබව නැතත් එයා තමන්ගේ ජීවිතේ පරිස්සම් කර ගන්නවා ඒ වගේම තමන්ගෙන් අකුසල් සිද්ධ නොවෙන්න වග බලා ගන්නවා ඒ වගේම පුළුවන් තරම් තමන් මේ කියන කුසලය වඩා ගන්නවා අන්තිමට එයා තනියම හරි තමන්ගේ අර පින්දහම් කුසල් දහම් රැස් කරමින් යන සතුටුදායක ජීවිතේ ගෙවා ගන්නවා හොඳින් අර කලබල වෙච්ච අය නැහිලා මැරිලා විනාශ වෙලා අපාගත වෙලා එහෙම යනකොට මෙයා එහෙම නැහැ මෙයා තනියම හරි පාඩුවේ ඉඳගෙන හරි තමන්ගේ අර අවශ්‍ය ආධ්‍යාත්මික කටයුතු කරගන්නවා කොටිම ජීවිතේ පරිස්සම් කරගන්නවා මනුස්ස ජීවිතේ ඒක හරි වටින දෙයක් නේ බුද්ධ කාලෙත් හිටියනේ එහෙම එක්කෙනෙක් බහුපුත්තිකා කියලා මෑණි කෙනෙක් ඒ අම්මට ළමයි 10ක් 12ක් හිටියා කියන දරුවන්ව කසාද බන්දලා දුන්නා දරුවෝ කෝගෙම ලැබුණේ වෙනස්කම් කවුරු සැලකුවේ නැහැ හැබැයි කෝප ගත්තේ නැහැ අන්තිමට කල්පනා කළා මෙහෙම හරියන්නේ නැහැ ළමයින්ගෙන් මැනු අහහ මට මෙහෙම ඉන්න ඕන නැහැ මම යනවා භික්ෂුණී ආරාමයකට කියලා පටාචාරා භික්ෂුණීන් වහන්සේ වැඩ හිටපු ආරාමයට ගියා ගිහිල්ලා කිව්වස් භික්ෂුණීන් වහන්සේ මම බොහොම කැමති භික්ෂු සංඝයාට උපස්ථාන කරගෙන ඉන්න කියලා ඉතින් අවසර ලැබුණා එතනින් නිතරම වැඩ අනිත් භික්ෂුණීන් වහන්සේලා තැලෙන යකඩෙටම උඩ පැන තලනවා වගේ යාටමයි වැඩ කියන්නේ අම්මා එන්න මේ මිදුල අතු ගන්න වතුර එකක් ගේන්න අරක ගේන්න මේක ගේන්න අරහෙ යන්න මෙහෙ යන්න කී කියා අර වික්ෂුණීන් වහන්සේලාත් ඇයටම වැඩ කියනවා ඒ අම්මා නිශ්ශබ්දව තරහ ගන්නෙ නැතුව ඒ කොම කර ගන්නවා දවසක් එක භික්ෂුණියක් ඇහුවා ඔය අම්මා දැන් ඉතින් වයසයිනේ මහණ වුණොත් නරකද කියලා ඇහුවා අනේ කොච්චර හොඳයිද කිව්වා මහණ වුණා පැවිදුණාට පස්සෙත් මෙයාට අර විදිහටම වැඩ කියනවා ඉතින් මෙයා ඔක්කොම කරනවා ඉතින් එතුමියේ ජීවිතේ පරිස්සම් කරගෙන ඒක ගෙවා ගත්තේ කෝද නැතිකමින්මයි විවේකයක් හම්බ වෙන්නේ ඔක්කොටම වැඩ ඉවර වෙලා ඔක්කොම සැතපුණාට පස්සේ රැයට සැතපෙන්න ගියාට පස්සේ එතකොට මේ භික්ෂුණිය හිමීට පඩිපෙලෙන් යටතට්ටුට බහිනො ඇස්පෙනී මඩුයි මැද කණුව අල්ලගෙන කණුව වටේ සක්මන් කරනවා පංච නීවරණ යටපත් කරන්නයි මේ උත්සාහය එහෙම විඳව විඳව හරි තැන උපන්නා පිම් බලේ නිසා එහෙම සක්මන් කරද්දී ටික ටික සිත සමාධිගත වුණා සිත සමාධිගත වෙලා විදර්ශනාවේ දුණා සෝවහන් වුණා සකදාගාමි වුණා අනාගාමි වුණා අරිහත් වුණා බලන්න එතකොට මේ මෑණියන්ට ඒ උදව්ව ලැබුණේ මොකෙන්ද අර කෝධ නොකිරීමෙන් කලබල වුණා නම් සමහරට මැරුම් කාලා ඔන්න අපටත් මේක පුරුදු කරගන්න හොඳ දෙයක් අපේ ළඟ තියෙන මේ ක්‍රෝධය අඩු කරගන්න පාලනය කරගන්න නැති කරගන්න ක්‍රෝධ නොකිරීම ඔය විදිහට ක්‍රෝධ නොකරන කෙනා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා දිව්‍ය ලෝකෙට නොගොස් නැවත මනුස්ස ලෝකෙකට ආවොත් ඒ මනුස්ස ලෝකේ මනස ලෝකයට ආවට පස්සේ එතනදී යත් පච්චා ජායති යම් යම් තැනක උපදීද
පාසාදිකෝ හෝති දුටුවම් පහදිනවා. පාසාදික සංවත්තනිකා මහත් ප්‍රසන්න රූපයකින් යුක්ත වෙනවා. හැමෝගෙම ප්‍රියමනාප තත්ත්වයට යපත් වෙනවා. ඒ විදිහට ප්‍රසන්න රූපයකින් යුක්ත වෙන්න හේතුව මොකද්ද? කලින් ආත්මල කෝධ නොකිරීම. දැන් පින්වත්නි කවුරුත් බොහොම කැමති තමන්ගේ රූපය ඉති ලස්සනට ප්‍රියමනාපව තියාගන්න. ඒකට කවුරුත් අකමැත්තක් නැහැ. මුස්පේන්දු රූපය ලබන්න කවුරුත් කැමති නැහැ. ලස්සන ප්‍රියමනාප රූපය ලබන්න හැමෝම කැමති. ඒ ලස්සන රූපය මොකේ විපාකයක්ද? එහෙම නැත්නම් මොන කර්මයේ ඵලයක්ද? ක්‍රෝධ නොකිරීමේ විපාකයක්. ඒක ක්‍රෝධ නොකිරීමේ විපාකය කියනකොට ආනිසංසය කිවනම් හරි. මොකද අපේ සාමාන්‍ය සමාජයේ පුරුදු වෙලා තියෙන විපාක කිව්වහම අර දරුණු දුක් විපාක ගැන විතරයි විපාක විඳින්න වෙනවා කිව්ව ගමන්. නෑ සැප විපාක දුක් විපාක කියලා දෙකම තියෙනවා. මේ කර්මයේ පස්සේ ඵල විපාකය කියලා ඒකට කියන්නේ. ඒ ඵලයට තමයි මේ විපාකය කියන්නේ. ඒක දුක් විපාක සැප විපාක කියලා තියෙනවා. දැන් අර ආනිසංස කියන එක තමයි හැමෝටම පුරුදු වෙන නිසා මම එහෙම කිව්වේ. නැත්තම් මේක ධර්මානුකූලව හරියටම කියනවනම් මේ කරන ලද ක්‍රෝධ නොකිරීම කියන යහපත් කර්මයේ ඵල විපාකය මේ මනා දැකුම් කළු රූසප්පව ලැබීම. ඒ නිසා මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන අසවලාගේ ඇඟේ හැප්පුණා. අසවලා මට මෙහෙම කිව්වා, මෙන්න මෙහෙම කිවිසුමක් කැරියා කී කිය. පොඩ්ඩක් නිකන් අතේ තියෙන බෑග් එකක් අරකම් මේකක් ඇඟේ වැටුණා වැදුණා. හරි පොඩ්ඩක් නැත්තම් ඒ කේන්ති ගන්න ගතිය නවත්තන. ඕ මේ කියන්නේ දැන් වෙන මොකුත් ඕනේ අපිට පේනවා. මේ සිල් සමාදන් වෙන්න රැස් වෙන වෙලාවට වුණත් පොයට අරයාගේ කෝපේ මගේ කෝපයට මාරුණා, ඒ පිගාන මගේ පිගානට මාරුණා කීකී ඔය වගේ පොඩි දේවල් අල්ලගෙන මහා කලකෝලහල ඇති වෙන මේ පන්සලේ පොය දවසේ. ඒකම අල්ලගන්න එපා. ගොඩක් අය හිතන්නේ මේවා ලැබෙන්නේ ප්‍රාර්ථනා කිරීමෙන් කියලා. අනේ මට උපනුපන් ආත්මල දීර්ඝායුෂ ලැබේවා, මට උපනුපන් ආත්මල නිරෝගී සම්පත් ලැබේවා, මට උපනුපන් ආත්ම ලස්සන රූපය ලැබේවා කියලා පතනවා. නමුත් මේ දේශනාවෙන් ඔප්පු වෙනවා ඒ කිසි දෙයක් පැතීමෙන් ප්‍රාර්ථනාවේ ලැබෙන දේවල් නෙමෙයි. ඒව හැම දෙයක්ම ලැබෙන්නේ ඊට අදාළව ප්‍රතිපදාවෙන්. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් ඒ යම් කිසි දෙයක් ඒ විදිහට නිර්මාණය වෙන්න ඊට අදාළ ක්‍රමවේදයක් තියෙන වැඩපිළිවෙලක්. යම් කිසි අර අපි එක සාමාන්‍ය තේරෙන සරල උදාහරණයක් උත් මොනවා හරි දෙයක් මොනවා හරි භාණ්ඩයක් නිෂ්පාදනයට අපි කියමු පාංගෙඩියක්. පාංගෙඩිය කියන තැනට නිෂ්පාදනය වෙන්නේ නැහැ අපි පිටිගෝණියට වැඳ වැඳ හඳුන් කෝරු ගහලා මල් පහන් තියලා පිටිගෝණිය ළඟ වැඳගෙන පිරිත් කිව්වට අනේ මේ පිටිගෝණිය පාම් බවට පත් වේවා පාම් බවට පත් වේවා කියලා කිව්වට හරියන්නේ නැහැ නේ කවදාකවත්. අපි මේ පිටි අනලා ඒවා පිපෙන්ඩ රාවෙන්ඩ අවශ්‍ය කරන දේවල් දාලා ඒක ඒ වෙලාවක් තියලා ඊට පස්සේ ආය අනලා ආයිට පස්සේ එකෙන් පුංචි පුංචි පාංගෙඩි හදලා අච්චුවට දාන වෙහෙම දාලා අර තැටියේ තියලා අර අවන් එක ඇතුළේ බේකරියේ මේ පෝරණේ ඇතුළේ දාලා ගින්දර දාලා අඟුරු මෙව ඒවා වහලා තියලා ඒ වෙලාව හරියටම තිබ්බහම අන්න පිපිලා ලොකු වෙලා අර පාංගෙඩිය ඇවිල්ලා ඒක හරියට තැම්බිලා කරවෙන්ට ඕනේව කරවෙලා එනවා. අන්තිමට ඔන්න පාංගෙඩියත් දුන්දදා එළියට එනවා. ඒ මොකද අර වැඩපිළිවෙලක අවසාන ප්‍රතිඵලය. ඒ වගේ මේ කර්මය කියන්නේ වැඩපිළිවෙලක් අපි කරගෙන යන දෙයක් හිතෙන් කයෙන් වචනෙන්. ඒකේ ප්‍රතිඵලය තමයි අවසානයේ මේ කියන කර්මඵලය. එහෙම නැත්නම් දැන් මෙතෙන්දම අදාළව කියනවනම් මේ ප්‍රාර්ථනා කිරීමෙන් රූප සම්පත් ආදී ලැබෙන්නේ නැතුව මනා රූපය ලැබෙන්න නම් මේ ක්‍රෝධ නොකිරීම මෛත්‍රී සහගතව ඉඳීම කියන එකේ අවසාන ප්‍රතිඵලය තමයි රූපය ලැබීම. ක්‍රෝධ කර කර ඉන්නවා කියන එකේ අවසාන ප්‍රතිඵලය අවසාන රූපය ලැබීම. එහෙමනම් ප්‍රාර්ථ මට ලැබේවා මෙහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමෙන් නෙමෙයි අර ඊට අදාළ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලයක් හැටියටයි මේක ලැබෙන්නේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරන වැදගත් කාරණාවක්. මානවකය පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ඉන්නවා, ඉස්සා මානකෝ ඉරිසියා මනසින් පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සති. අනුන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වන්දනාමාන පුද පූජාවල් දැක්කහම ඉරිසියාව හට ගන්නවා. කවුරු හරි අපිට දැන් අපි ඔබ දන්න කෙනෙක් හරි නොදන්න කෙනෙක් හරි හෝ එක්කෝ ඔබත් එක කාලයක් හිතවත් හිටපු පාසල් වයසින් එකට පාසල් ගියපු කෙනෙක්. ඔන්න දැන් එයා අපේ දැන් අපි ලොකු මහත් වෙලා දැන් අපි යමක් කමක් හම්බ කරන කාලේ ඇවිල්ලා හොඳ වාහනයක් එහෙම අරගෙන දැන් යනවා. අපි හිටපු තැනම හොඳ ගෙයක් හදාගෙන ඉන්නවා. රැකියාවේ හොඳ ඉහළ තැනක ඉන්නවා. අමුදරුවොත් එක සතුටෙන් ඉන්නවා. කාල බීල ඇඳලා පැනලා ගමන් බිමන් ගිහිල්ලා විනෝදෙන් නිදහසේ ඉන්නවා දකින්න ලැබෙනවා. දැක්ක ගමන් ඔන්න හිතේ දැවිල්ල ඉරිසියාව හට ගන්නවා.
ඉරිසියා සහගත මනසින් යුක්ත කෙනා හැමතිස්සෙම ඉන්නේ හිතේ අසතුටින්. ආරව පේනකොට තොල තෝංචියක් නැතු ඒ අයට දෙස් දෙවල් තියෙනවා. ඕකුන්ට කොහමද හරි ගියේ, ඕකුන් කොහම හිටපුන්ද, ඒ දවසවල අපි හිටපු හැටි අපි දන්නවනේ. අපි මෙච්චර කළත් අපිට මෙහෙම කරගන්න බෑ, ඕකුන් මුකුත් නැතුව මෙහෙම වුණා කී කියා අර මිනිස්සයාගේ අතීතය දන්න දවස් ඉඳලා කාරණා කාරණා ඉස්මතු කර කර දෙස් දෙවල් තියෙනවා, බැන බනිනවා, සාප කරනවා, කල්පනා කරනවා, ළඟ ඉන්න අයට කියනවා ඔබ මෙහෙමයි අහවලා බලන්න මෙහෙමයි කියනවා. ඕක තමයි ස්වභාවය, ඒ ඉරිසියාව. දැන් අපේ ධර්මාශ්‍රමයේ දිවෙන චෛත්‍ය රාජන් වහන්සේට මුල් ගල තියලා ඒ චෛත්‍ය වැඩ කටයුතු ආරම්භ කරන්නට අපි ඊයේ පෙරේදා රැස්වීමක් තියලා පිරිස කතා කරගත්තා. එතනදී ඒ සඳහා මූලික ආශිර්වාදය අපිට ලබා දෙන්නේ මේ කුරුණෑගල පොතුහැර ජානක සේනාධිපතිතුමා කියන බොහොම පින්වන්ත මැතිතුමේ. එතුමා අපි රැස්වීම වෙලාවේ හොඳ උදාහරණයක් මේක කිවා. මේ හැමතැනම ගිහිල්ලා මේ පින්කම් කරන නිසා, වෙහෙර විහාර හදන නිසා එතුමා දාස් ගානක් වෙහෙර විහාර හදලා තියෙනවා. ඒ කාරණේ දැකපු දානපති තවත් මැතිතුමෙක් කෝටි එකහමාරක් විතර වටින හොඳ සුඛෝභෝගී වාහනයක් පරිත්‍යාග කළා කියලා එතුමාට මේ ගමන් බිම යන්න දෙන්න. ඉතින් ඒක එතුමා පින් දීලා මතක් කළා. ඔය අතර පස්සේ මට ඇහුණ කට්ටිය කතා වෙනවා, බලන්නකෝ මේ ගිහි මිනිසෙකුට එහෙම දේවල් පූජා කරනවද, මොකද එහෙම කරන්නේ, පන්සලකට නම් කමන්නේ කියලා එහෙම කියනවා. ඉතින් අර ඉතින් ඇත්තට මේක එහෙම කියන්න වැඩක් නැහැ. මොකද තමන්ගේ දෙයක් නෙමෙයි, තමන්ගේ වියදමක් ගියේ නැහැ. තමන් පැහැදිච්ච තැනට දෙයක් දෙන එක තමයි ලෝකයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ හිතේ පැහැදීම යත්ත පසීදති තත්ත දාතබ්බන් කියලා. යම් තැනකට පහදිනවාද දෙන්න දෙන්න. දැන් අපහැදිලා ඉන්න තැනකට අපි කිව්වට හරියන්නේ නැහැනේ දෙන්න කියලා. දැන් මම මං ගැන කෙනෙක් අපහැදීමෙන් ඉන්නවා. ඒ වුණාට කට්ටිය කියනවා අර සාමිනාසල දෙන්න දෙන්න කියලා යාට. ඉතින් එයා දෙනවද? දෙන්නේ නැහැ. දෙන්න කැමති නැහැ, මගෙත් එක අපහැදීමෙන් ඉන්නේ. හැබැයි අර බල කිරීම නිසා ඇවිල්ලා දුන්නත් අපහැදීමෙන් දෙන්නේ. දෙන්න කැමැත්තෙන් නෙමෙයි. එතකොට ඒකේ ඇති පිනකුත් නැහැ. ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ තමන් පැහැදෙන තැනකට දෙන්න. ඉතින් අර හොඳ තැනකට පැහැදීමද නරක තැනකට පැහැදීමද කියන එක තමන්ගේ නුවණේ හැටියටයි තීරණය වෙන්නේ. ඒකට කාටවත් කරන්න දෙයක් නැහැ. දැන් බුදු කෙනෙකුට උනත් බලෙන් පහදවා ගන්න කරන්න දෙයක් නැහැ නේ උන්වහන්සේලා. අර එක තැනක කියනවනේ ගාථාබි ගීතොම්මි අභෝජනියුන් කියලා. අපි මේ ගාථා කියලා බණ කියලා කන අය නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නැහැ කාටවත් බණ කියලා යාලව පහදවාගෙන ඒකෙන් සිව්පස්සේ ලබන්න. ඒ අනුන්ගේ යහපත පිණිස යමක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළොත් මිසක. ඉතින් ඒ නිසා එහෙම අමුතුවෙන් තමන්ට පහදවා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ ඒ පුද්ගලයා ගැන පැහැදීමක් ඇති වෙලා කරන දේයි වටින්නේ. ඉතින් ඒ නිසා ඒ තුමල්ලා කරන කටයුතු දැකලා පැහැදිච්ච අය ඒ උදව්පකාර කරන දේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම මේ පුංචි උදාහරණයක් කිව්වේ එහෙම මේ බොහොම සුළු වෙලාවක් ඇතුළත එහෙම කසකුසුවක් ඇති වෙනවා. ලෝකතාව පස්සේ කොහොම කතා කළත් දන්නේ. ඉතින් ඒ වාගේ මේ ඉස්සා එහෙම නැත්තම් ඉරිසියාව කියන එක, ඉරිසියාවෙන් එකිනෙකාට දෙස් දෙවල් තියෙන එක, ඒ කර්මය නිසා එයා මරණින් මත්තේ නිරේ උපදිනවා. මනුස්ස ලෝකෙට ආපු කාලෙක අපේ සක්කෝ හෝති කිසිම පිළිගැනීමක් නැහැ. කවුරුවත් ගණන් ගන්නේ නැහැ. උපකාරයක් කරන්න කවුරුවත් නැහැ. අත දෙන්න කවුරුවත් නැහැ. බොහොම බය ආදු වෙලා ජීවත් වෙන්නේ. ඔන්න ඉරිසියාව ප්‍රතිඵල. ඒ මොකද පෙර ආත්මවල අනුන්ගේ ලාභයට ඉරිසියා කළා. අනුන්ට තියෙන දේවල් වලට අනිත් මිනිස් සැප සම්පත් ඇතු ඉන්නවට ඉරිසියයි. ඒ ඉරිසියා නිසා හරියට ධර්මානුකූල කතාත් කියන වෙලාවට ධර්මානුකූලව හම්බ කරන අය නෙමෙයි ඔය අධර්මයෙන්. මෙහෙමයි ඔය කරන්නේ, ඒකනේ අපි දන්නවා ඒ කට්ටිය ගැන. ඔහොම මේවා වෙලා තියෙන්නේ මේක නිසා කියලා. දැන් ඇත්තටම සමහර කෙනෙක් එහෙම අධර්මානුකූලව හම්බ කරලා බොහොම නරක විදියට හරි හම්බ කළා මහා විශාල වත්පොසත්කම් ඇතුව ඉන්නවා. නමුත් අපි අපරාධේ අපේ මෝඩකමට අපි අහගෙනලා අපිට ඇදිවත් පෝසත්කමකුත් නැහැ මොකවත් නැහැ. අර මිනිහාගේ අර සැපයට අපි කියලා හලනවා. ඒකට අපි ඉරිසියා කරනවා. මේ අවංකව සද්භාවයෙන් කියනවත් නෙමෙයි, ඉරිසියාව නිසා ඒ මනුස්සයාට අපි අර බොරුවට කියනවා අපි වගේ මේ ධර්මානුකූල ඉන්න අය නෙමෙයි ඔය අධර්මෙන් හම්බ කරපුවා ඔය කියලා දෙස් දෙවල් තියෙනවා. අපිට ඇත්තට මේ මනුස්ස අධර්මෙන් හම්බ කරලා තියෙන කෙනෙක් නම් එයාව අතහැරලා දාලා ඒ ගැන කතා නොකර ඉන්නවා නම් හොඳයි අපිට මොකද කියලා. නමුත් අපි අර
දරුණු විදිහට හිත මෙව කරගෙන කතා කරනවා ඉරිසියාවක් ඇති වෙනවා සමහරලට ඔය ඉන්න හොඳ බෝධිසත්වෝ කියන අයටත් හිතෙනවා එහෙනම් මමත් මේ වගේ වෙන්න තිබ්බ කුඩු ටිකක්වත් විකුණන්න පටන් ගත්තා නම් කියලා මටත් තැබෑරුම් පර්මිට් එකක්වත් ගන්න තිබ්බා නම් මෙහෙම හම්බ කරගන්න තිබ්බා කියලා එයාටත් හිතෙනවා හිතෙච්ච ගමන් දැන් ඒ වැඩේ කරගන්න බෑ එහෙම නැත්තම් තියෙන තත්ත්වෙත් එක්ක පරිසරයෙන් එකට උදව්වක් නැහැ කියලා දැනගත්තාම ඉතින් අතහැරිනවා එහෙමයි නැත්තම් මේ මිනිස්සු සල්ලිත් එක්ක ඕනෑම පහත්තරක් කරන්න සූදානම් ලෝකයක් මේක නමුත් අර වටපිටාවේ මෙව වෙයි කියලා ඔන්න යන්තම් නිකන් ඉන්න හැබැයි හිතේ තියෙනවා මේ ඉරිසියාව අනුන්ගේ දෙයට ස්වාමීන් වහන්සේලා තව ස්වාමීන් වහන්සේ නම බොහොම ලස්සන දැකුම් කළු විහාරයක් නිර්මාණය කළොත් ඒකට ඉරිසියා කරනවා නම් ඒක කොච්චර නරකද පැවිද්දන්න කොසෙත් කිසිත්ම ගැළපෙන්නේ නැති දෙයක්නේ දැන් වෙනත් ආගමික ස්ථාන ඒ අය ඒ ආගම්වල හැම තැනම ඉදි කරනවා කවුරුවත් දොස් කියන්නේ නැහැ ඒ අය බොහොම සමගියෙන් එකිනෙකාට අඩුපාඩු බෙදා හදාගෙන කරගෙනත් යනවා මම අසවල් වසවල් කියන්නේ නැතුව කියන්නේ හැමෝටම පේනවා පාරේ තොට යනකොට නමුත් අපේ පන්සලක් වෙහෙර විහාරයක් හදන්න ගියාම හරියට දොස් කියනවා සමහර අය කියලා තිබුණා ඒ මැතිතුමාට ඔබතුමාට මෙහි ප්‍රධාන පන්සලක් තියෙනවා එතෙන් උදව් නොකර ඇයි මේ අලුත් තැනට උදව් කරන්නේ චෛත්‍ය හදන්න කියලා ඉතින් එතුමාලා ඒ වෙලාවේ කිව්වා අපි හැමතැනම මේ රටේ වෙහෙර විහාර කොච්චර හරි හැදෙනවා නම් අපි හැම එකකටම උදව් කරනවා මොකද මේක බුදුරජාන් වහන්සේගේ පොළව මේකේ හැම අඟලක් අස්සක් මුල්ලක් නැහැද වෙහෙර විහාර හැදෙනවා නම් ඒකට අපි කැමතියි කියලා ඉතින් ඒ විදිහටයි අපි සමහර අයගේ කටවල් වැහැව්වේ ඉතින් එහෙම ගිහි පැවිදි දෙගොල්ලගේ අතරේ මේ ප්‍රශ්නේ තියෙනවා මේ අනුන්ගේ ලාභයට ඉරිසියා කිරීම ඊට පස්සේ අනුන්ට ගෞරව නාම ලැබෙනවා නම් ගිහි පැවිදි කියලා නෑ එයාගේ පෙර පිනට සෝ එයා කරගෙන යන දේට සමාජ විසින් ගෞරව නාම සැත්කිලි සැලකිලි සත්කාර එයාට පිරිනමනවා ඒවට ඉරිසියා කරන අනිත් අය සමහර අය දැන් අපි දැනුම ගත්තත් සමහර එකිනෙකාගේ දැනුම එකිනෙකාට වෙනස් බොහොම ඉහළ දැනුම් පරාසවල ඉන්න අය ඉන්නවා හොඳ මතක ශක්තියක් තියෙන අය ඉන්නවා හොඳ කතන හැකියාවක් තියෙන අය ඉන්නවා අනිත් අය ඉරිසියක් කරනවා මිනිහා මෙහෙම ඔය කියවනවා අරම කියවනවා කි. දැන් ඔය මේ කාලේ දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න අයට උනත් බොහොම දොස් කියනවනේ පිරිස මෙහෙමයි මෙහෙමයි කියලා එවල දූෂණ වංචා මෙහෙමයි කියලා එවල දූෂණ වංචා කියලා ඇත්ත නමුත් ඒ මිනිස්සු අධික සැප සම්පත් විඳගෙන ඉන්නේ මොකක් හරි පිනන්නේ ඒකට තියෙන නිසා අපි ඒකට දොස් කිය ගියා දෙස්තිය තියා සාප කර කර ඉඳගෙන අපි රැස් කරගන්නේ අකුසලයක් අරකට ඉරිසියා කරමින් මම වෙලාවකට කියනවා එහෙම දොස් කියද්දී අපේ පින්නතුන්ට පින්වත්නි ඒ අයට අපි දොස් කියලා වැඩක් නැහැ අපේ හිත හදාගෙන අපිට පුළුවන් දේක් අපි කරගන්නවා මිසක මොකද ඒ මිනිසුන්ගේ මොකක් හරි පිනකටයි ওই සම්පත් ලැබිලා තියෙන්නේ අපිට ලැබෙන්න ඕන විදිහේ මේ ලැබිලා තියෙන්නේ අපි ඒ මිනිසුන්ට එහෙම මේ දොස් කියන්න දෙස් කියන්න ගිහිලා අපි අපරාධේ අකුසලයක් රැස් කරගන්නවා විතරයි ඒ නිසා ඒ දේ කරලා ඇති වැඩක් නැහැ කියලා අපේ අම්මා තාත්තා උතෙන්ද ගියත් අපි මේ මහ ලොකුවට ඔක කිව්වට අපේ අම්මා තාත්තා ගියත් ඒ මිනිසුත් ඔය ගොඩටම වැටලා ඔය විදිහටම හරි හම්බ කරන්න ඔය විදිහම සැප සම්පත් හොයන්න පටන් ගන්න. ඒ නිසා ඔය කියපු කිසිම කෙනෙක් මම නම් ඕවා කරන්නේ නැහැ මම මෙහෙම මේවා කෙලින් කරලා හදලා ගන්නවා කිව්වට ඒ කිසිම කෙනෙක් එතෙන් ගියාට පස්සේ ඒවා අතහැරලා දාලා එහෙම මේ අල්පේච්ච ජීවිත ගත කරන්න ඉදිරිපත් වෙච්චයි අපේ යුගේ නම් අපි දැකලා නැහැ කොහෙවත්. ඉදිරියටත් මං හිතන්නේ ලේසියෙන් එහෙම කෙනෙක් මේ ලෝකයේ සමාජයේ පහළ වෙයි කියලා. ඉතින් ඒ නිසා ඔය කොච්චර බණ කිව්වත් ඒ සැප සම්පත් දැක්කහම ඒව භුක්ති විඳින්න පටන් ගත්තහම ඔය හැමෝගෙම ඇස් වැහිලා පිම්පව අමතක වෙලා ඒ ඕනෑම සැපයකට තියෙන ආසාවට ඕනෑම මගෝඩි වැඩක් ඕනෑම පව්කාර වැඩක් කරනවා. ඒ නිසා අපි නිස්කාරණේ බොරුවට අනුන්ගේ ඒ සැපේට ඉරිසියාවේ කතා කරලා වැඩක් නැහැ. අපිට නැති හින්දා අපි යාළ ඉරිසියාවට බනිනවා මිසක්ක නැතුව මේ රටේ ලෝකෙට විනාශයක් වෙනවා රට සමාජය හදන්නේ නැතුව තනියම කනවා එහෙම මේ පොදු හැඟීමකින් කියන එක නෙමේ ගොඩක් දුරට කුහකව කියන්නේ ඔය ඉරිසියාවටයි කියන්නේ ගොඩක් අය තමන්ටත් ඕක තිබ්බනම් සද්ද නැතුව හොඳට කාලය ඇඳලා බීලා භුක්ති විඳගෙන ඉන්නවා මේ සම්පත් ඒක රජයේද සාසනයේද පොදු දෙයද කියලා අපිත් හිතන්නේ නැහැ එහෙනම් තමන්ටත් chance එකක් තිබුණා නම් අර තමන්ට නැති නිසා ඒක කරනවා ඒ නිසා එහෙම පෙර ආත්මවල අනුන්ගේ ලාභයට ඉරිසියා කළා අනුන්ගේ ගෞරවයට ඉරිසියා කළා අනුන්ගේ සත්කාර සම්මාන ලැබීමට ඉරිසියා කළා අනුන්ගේ වන්දනා පූජාවල් ඉරිසියා කළා මේ ඉරිසියාව නිසා තමන්ට මොකුත්ම ලැබෙන්නේ නැහැ දැන් අපි එක ගොඩේ සාමින්වාසලා ගිහි පැවිදි ඔක්කොම ඉන්නකොට සමහර පිරිස ඇවිල්ලා අපට ඉස්සෙල්ලා සමහර ගිහි අයට වඳිනවා සමහර සාමින්වාසලාට වඳිනකොට සමහර අපිට පැත්තකට වෙලා ඉඳිනවා කියලා
අපි ඒකට ඉරිසියා කළොත් එහෙම මමත් ඒ වගේ කෙනින් ඇයි මට නැතුව එහෙම කියන්නේ වඳින්නේ වෙන කෙනෙකුට කියලා එම ඒක මහ මෝඩ වැඩක් අපි අපිට නිකන් කිසිම ලාභයක් නැතුව අකුසලයක් රැස් කරගන්න මේ ඉරිසියාව නැමැති අකුසලෙ ඒකිනෙකාගේ ලැබීම් වල හැටියට ලැබෙනවා අපි කලබල වෙන්න දෙයක් නැහැ එහෙමනම් ඊළඟට මේ ඉරිසියාවත් එක්ක තියෙන ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉස්සා මච්චරි මසුරුකම ඉරිසියාවත් එක්ක මසුරුකම තිබුණොත් මොකද වෙන්නේ කවුරු හරි ඇවිල්ලා මොනවා හරි ඉල්ලුවහම නැහැ කියනවා දෙන්නේ නැහැ යමක් බෙදා හදාගෙන පාවිච්චි කරන්නේ නැහැ කනබොන ආහාර දැන්සු දැන් අපි වෙන දේවල් කොහොම වුණත් මේ කනබොන ආහාර පාන ටික අපි ඕනම කෙනෙක් එක බෙදා හදා ගන්න මොකද ඕක කෑව සුළු වෙලාවක් ඇතුළත ශරීරයට ඇබ්සෝබ් වුණාට පස්සේ ලොඩු ටික පිට වෙනවා පැය කිහිපයක් ඇතුළත අයි මේ කල්පවතින දෙයක් නෙමෙයි මේ ඒකේ ඇති ද්‍රව්‍යමය මුදල්මය වටිනාකමක් නැහැ ඒකේ තියෙන ගුණාත්මක වටිනාකමක් විතරයි ඒක අනිත් තව කෙනෙක්ගේ කුසගින්න වෙනුවෙන් දීලා අපේ කුසගින්න යම් විදිහකින් නිමාගෙන අන්න එහෙම කරගෙන යෑමේ වටිනාකම විසක්ක වෙන දෙයක් නැහැ ඒ නිසා වෙන දේවල් කොසේදත් ආහාර පාන ටික බෙදා හදාගන්න සමහර ඉන්නවා එහෙමත් නැහැ එහෙම දෙයක්වත් දෙන්නේ නැහැ කනබොන දෙයක්වත් දෙන්නේ නැහැ සමහර අය ගස්වල ගෙඩි කුණු වෙලා වැටෙනවා සත්තු කනවා සමහර සත්තුන්ව කන්න බැරි වෙන්න දැල් ගහනවා කාටවත් දෙන්නේ නැහැ ඇහුවම කියන්නේ හරි හරි ඕවා මේ බැරියේ පස්සේ ඕ එකක් දෙකක් දෙන්න ගත්තාම හරි කරදරයි කියනවා දැන් අපි වුණත් ඔය ධර්මාශ්‍රමයේ ශ්‍රමදානයකට හරි මොනවා හරි දෙයකට කතා කළාම සමහර අය දැන් මම දැක්කා මේ ඊයේ පෙරේදා අපි ධර්මශාලාවේ ටයිල් අතුරන්ට ටයිල් ටික අරගෙන ආවා රත්මලානේ ඉඳලා ගෙනාවේ ලොකු ලොරියකින් අරන් එනකොට මම දැක්කා සමහර අය පන්සලවට පිරිමි අය පාරයින් ඉන්නවා ඉතින් මම එන ගමන් ලොරියෙන් එළියට ඔළුව දාලා ඇහුවා දායක මහතුරු නිවාඩු පහඩුවේ දින්නේ කියනකොටම මෙයාලා හිමීට බැලුවා ලොරිය දිහා බැලුවම මහ ගොඩක් තියෙනවා මොනවා හරි දැනගන්න ඇති මේ ටයිල් මොනවා හරි වෙන්නද කියලා දැන් අනිවාර්යෙන් ඕක බාණ්ඩ කතා කරයි කියලා දැනගෙන හිමීට ත්‍රීවිල් එක ඇස්සේ ඔළුව හංග ගත්තා. හිමීට ඔළුව ඇතුළට ගත්ත ත්‍රීවිල් එකේ ටෙන්ට් එකෙන් චුට්ට චුට්ට ගත්තා. එකපාරටම හංග ගත්තේ නැහැ. එතකොටත් හරිනේනේ. ඒකල හිමීට ත්‍රීවිල් එක එලවන මිනිස්සුන්ට ගියා පොඩ්ඩයි යන් යන් කියලා අතෙන් දඩට කරලා කියලා යන්න ගියා හිමීට. ඉතින් මං hina වෙලා ආවා. අපි ඇවිල්ලා අපි ඉත වෙන කට්ටිය එකතු කරගෙන කටයුත්ත කරගත්තා. අපි මේ වෙනකන් එහෙම කවුරුවත් මගේ හැරිය උදව් කළේ නැහැ කියලා අතහැරලා නැහැ හැමදේම කරලා දිනු. නමුත් එන්නේ එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ හේතුව මේකයි. අර ඉරිසියාව එකක් අනිත් එක අර මසුරුකම ආවට පස්සේ යාළ හිතනවා ඕකටම වෙනස් විදිහට මම මේ කියන්නේ. ඔය එකක් දෙකක් ඔය ඉල්ලනකොට දුන්නොත් හැමදාම දෙන්න වෙයි. ඕක මහ කරදරයක් වෙනවා ඊට පස්සේ ඒ හින්දා එපා දෙන්න. මොකවත් දෙන්නේ නැහැ කියන්නේ. ගස්වල ගෙඩි කුණු වෙලා වැටුණත් නැහැ කියන්නේ. මොනවා හරි දෙයක් තිබුණත් දැන් අපි හදිස්සියට සවලක් උදැල්ලක් කැත්තක් බියක් ඉල්ල ගන්න ගියත් නෑ කියනවා. හේතුව වැඩිහිටියෝ ළමයින්ද කියනවා මේ නෑ කියාපල්ලා කියලා. ළමයි කියනවා ඇයි අත්තම් මේ අර අහවල් අපේ අපිට පිහිය තියෙනවනේ. අපේ අර කැත්ත උදැල්ල තියෙනවනේ කියපෝ. ඒව නෑ ළමයි ඒව නෑ කියන්නේ ඒව කියන්නේ පක්ක නෑ. ඇයි එහෙවම්? ඕකව එකපාරක් දුන්නාම හැමදාම ඉල්ලගෙන එනවා. ඕක හා කරදරයි කියනවා. ඔය මිනිසුන්ට දෙන්න පටන් ගත්තොත් ඉවර යන්නේ නිතර එනවා කියනවා. මගේ විවේකී නැති වෙනවා කියනවා. ඒ ඇතුලේ තියෙන ඉරිසියාව ඒක යාටවත් හොයාගන්න බෑ. ඉරිසියාවත් එක්ක අර මසුරුකමක් තියෙනවා. කාටවත් දෙන්නේ නැහැ කියලා. දැන් තව කෙනෙක්ගේ සැපයට කැමති නැති කෙනානේ ඉරිසියාවන්තයා කියන්නේ. ඉරිසියාවන්තයා තව කෙනෙක්ගේ සැපයට කැමති නැති නිසා තමන්ගෙන් තව කෙනෙකුට පුංචි උදව්වක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ. ඇයි යාලා ඒකෙන් අපි ඔය උදව් කරපුව අරගෙන තමයි ඔය සැපට ඉන්නේ දැන් කියලා එහෙම හිතනවා. එහෙම කී කියා. ඉසත් කැමති නැහැ. ඒ විදිහට ඉරිසියාව බහුලව ඉන්නවා. කාටවත් ඒක තේරෙන්නේ නැහැ තමන්ට තේරෙන්නේ නැහැ තමන් ළඟ ඉරිසියාව තියෙනවා කියලා. ඉරිසියාව නැති බවට ධර්මයේ පාවිච්චි කරන වචනය මොකද්ද? ඒකට කියනවා මුදිතාව. මුදිතාව කියන්නේ මැදහත් බව. මධ්‍යස්ථකම දැන් ඒක හරියට ගිහි පැවිදි අපි දෙගොල්ලම අතරේ තියෙන තොන්ද යන්නේ. දැන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ කීප දෙනෙක් ඉන්නේ දරුවෝ කොහොමද මැදහත්ව සලකන්න ඕන? එක්කෙනෙකුට එක විදිහට අනිත් එක්කෙනා තව විදිහට කළොත් එහේ මේ පෞල් සංස්ථාව අනිවාර්යයෙන්ම කලබල කලබගෑණි වල ලක් වෙනවා. පන්සල් වල ඉන්න ලොකු සාමිනාංශලා පොඩි ගෝල සාමිනාංශලාට සලකන්නේදී අපි දැකලා තියෙනවා. මැදහත්කම අඩුයි ගොඩාක් දුරට තියෙන එක එක විදිහ. ඒක අපේ අඩු පාඩුවක්. ඒක හදන්න ඕන අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. මොකද ගොඩාක් අය පොඩි සාමිනාංශලා සිවුර ඇරලා යනවා කියන මේ ශාසනයේද වික්ෂුන් වහන්සේලා අඩු වෙනවා කියන එකට
ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මොකද අපිත් පුංචි කාලේ ඉඳලා මේ තැනට ඇවිල්ලා තියෙන ගොඩාක් දුක් කරදර බාධක මැද තුන් වතාවක් මම පැවිදි වෙලා තියෙනවා. ඒ කියන්නේ එක වතාවක් පැවිදි වෙලා සිවුර අයින් කළා, ආය සැරයක් පැවිදි වෙලා ආය අයින් කරනවා, ආය පැවිදි වෙලා එහෙම තමයි මේ. මොකද ඒ වාගේ අනන්තව කරදර වෙච්ච දේවල් තියෙනවා. ඒ මොකද ගොඩාක් දුරට අපි අර පුංචි කාලේ ගෙවල් දොරවල් වලින් ඇවිල්ලා අම්මා තාත්තලා ළඟින් ඇවිල්ලා ඊට පස්සේ ජීවත් වෙන්නේ ලොකු සාමිනාංශලා ළඟ. එතකොට උන්වහන්සේලා අපි 30 40 50 පොඩි සාමිනාංශලා හදන ආයතනවල හැමෝටම පොදුවේ සලකනවා නම් හැමෝගෙම හොඳ නරක දෙක පොදුවේ දැකලා ආවදාන සාසනා කිරීම, උපකාර කිරීම ඒවා කරනවා නම් ගොඩාක් දුරට ඔය ගැටලු වෙන්නේ නැහැ. ඒ එතනදි සිද්ධ වෙන යම් යම් අසාධාරණකම් නිසා, මුදිතාව නැති නිසා, පක්ෂපාතීත්වේ නිසා ගොඩාක් දුරට ඔය දේ ප්‍රශ්නේ වෙනවා. පුංචි උන්නාන්සෙලා සිවුරු ඇරලා යන අවස්ථා තියෙනවා. දැන් මේක කිව්වහම සමහර දොස් කියයි. නමුත් ඔක තමයි ඇත්ත ස්වභාවය. ඒ නිසා අපි අනිත් මිනිසුන් ඇඟිල්ල දික් කරනවට වඩා අපේ ඒ තියෙන කොටස හරියට කරගන්න ඒකට ගිහි පැවිදි දෙගොල්ලම එක්ක වෙන්න. මොකද සමහර දායක ඇත්තෝ පොඩි අය සෙල්ලම් කරනකොට පොඩි අයගේ අතින් වැරද්දක් වුණාම ලොකු හාමුදුරන්ට දරුණු විදියට ගිහිලා කේලම් කියනවා දායකයෝ. ලොකු හාමුදුරු බලනවා මේ පොඩි උන්නාන්සෙලා නිසා මේ දායකයෝ ටිකක් නැති වෙයි, දායකයොත් කලකිර, ඒ නිසා දඬුවම් කරන්න ඕන කියලා බොහොම දරුණු විදිහට කල්පනා කරලා පක්ෂපාතී තීරණ අරගෙන, අපක්ෂපාතී වනේ පක්ෂපාතී වේකේක විදිහට පක්ෂග්‍රාහීව තීරණ අරගෙන සමහර වෙලාවට අකාරුණික විදිහට සලකනවා. එතකොට ඒ කියන්නේ ගහනවා මරනවා කියලා නෙමෙයි, මේ අකාරුණික විදිහට කිව්වම නැත්තම් ඒක වැරදි විදිහට සමාජයේ අල්ලගනි. ඒ කතා බහ කරනව අවදාන ශාසනා කරනව හිත පෑඩෙන විදිහට හරි වැරද්ද හරියට සාධාරණව හොයලා ඒ කෙනාගේ වචනට ඇහුම්කන් දෙන්නේ නැතුව තමන්ගේ මතයට වැඩ කරනවා. එතකොට අර සාධාරණ අය, අවංක අය, අහිංසක විදිහට කටයුතු කරගෙන යන අය අතින් සුළු වැරදි වුණාට එයාලගේ හිතේ තියෙන අවංකව මේ ශාසනය අපි මේ කටයුතු කරන්න ඕන කියලා. අපි ගුරු සායනාංශලට කීකාරු වින්න ඕන කියන එක තියෙනවා. නමුත් පුංචි වයස නිසා සමහර අයට පුංචි පුංචි අඩුපාඩු වැරදි වෙනවා. අර වගේ ප්‍රශ්න විසඳන විදිය වැරදුනහම ගොඩාක් පොඩි හිත් කලකිරෙනවා, වේදනාවටපත් වෙනවා. අපි මෙහෙමනම් අනාගතේ අපිට කොච්චර දුක් විඳින්න වෙයිද කියලා ඔන්න අතහැරලා දානවා. අන්න එහෙම දේවල් අනන්තව අපිට වෙලා තියෙනවා මේ අත්දැකීම් එක. ඉතින් ඒ නිසා ගිහි පැවිදි අපි දෙගොල්ලට මේ මධ්‍යස්ත බව, ඉරිසියාව නැතිකම වගේම මේ මුදුතාව කියන දේ මැදහත්වයේ හැමෝම ගැන තීරණ ගැනීම තියෙන්න ඕන. ගෙවල් දොරවල් වලත් එහෙමයි, පන්සල් වලත් එහෙමයි, ආයතන හැමතැනම එහෙමයි. නැත්තම් දැන් ආයතනයක ගත්තොත් එහෙම මුදිතාව නැතුව තමන්ට දැන් බොස් කෙනෙක් හිතනවා නම් මේ කේලම් කියන මිනිහා හොඳයි කියලා. මොකද කේලම් කියන කෙනා ඉන්න නිසා තමයි අපේ ආයතනය මෙහෙම හොඳින් තියෙන්නේ. කඩාවැටෙන්න දෙන්නේ නැතුව අනිත් අයට මගෝඩිකම් කරන්න බැරුව අපි තියෙන මේ කේලම් කියන කෙනා. මොකද අනිත් ඔක්කොගේමත් එක හොඳට ඉඳලා කේලම් ටික අහගෙන ඇවිල්ලා ලොකු මහත්තයා ගැතින් කියන බොස් ගැතින් ප්‍රධානියා ගැතින්. එතකොට එයා හිතනවා එහෙනම් හරි මේ මිනිහා ඉඳ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. අන්තිමට අර කියන කේලම් අහලා අර එක එකන අයින් කරලා දාන රස්සාවෙන් ආයතනින් අයින් කරනවා. මට අවංකව මට මගේ පැත්තට කතා කරන අය විතරයි තියාගන්නේ කියලා. අන්තිමටම අවුරුද්දක් විතර යනකොට මොකද වෙන්නේ? අන්තිමට ඉතුරු වෙන්නේ කේලංකාරයෝ ටික විතරක් ඉතුරු වෙනවා. අර සමහරට අවංකව හොඳට කටයුතු කරපු අය මේකෙන් එළියට වැටෙනවා. අන්තිමට කේලං ගුහාවක් වෙලා ආයතනේ නවතින. ඒ නිසා මේ මුදිතාව කියන එක හැම වෙලාවෙම හරිම වැදගත් ඕනෑම තැනක. දැන් රාජ්‍ය පාලනය කරන්න ගියත් එහෙමයි. හැම තැනම ඉන්නේ කේලංකාරු. ඒ වෙලාවට ජනාධිපතිට, අගමැතිට කේලං කියලා තමන්ගේ බඩ ලොකු කරගන්න තමයි ඔක්කොම හදන්නේ. ඒ මිනිස්සු දෙන්න පැරදුනාට පස්සේ ඊළඟ සැරේ දෙන්නේ දිනනකොට ඒ දෙන්නට මෙයාට විරුද්ධව කේලං කියනවා. ඒ තමන්ගේ වාසියට එහෙට ගිහින් හිට ගන්නවා, මෙහෙන් හිට ගන්නවා, අරයාගේ අත සත්‍තිමත් කරනවා කීක, මෙයාගේ අත අල්ල ගන්නවා කීක යනවා. එතකොට ඒ වාගේ බද්දැලයෝ, ඒ වගේම කේලංකාරයෝ ගැන හිතලා අර ප්‍රධානියෝ තීරණ ගත්තොත් අන්තිමට කේලං ගුහාවක් වෙනවා මේ රට රාජ්‍ය. ඒ නිසා ඒව රාජ්‍ය පාලකයන්ටත් හරි වැදගත්, ආයතන පාලකයන්ට, නිලධාරීන්ට, ප්‍රධානීන්ට හරි වැදගත්, ගෙවල් වල ඉන්න මව්පියන්ට, දරුවන්ට, ස්වාමියා බිරිඳට වැදගත්, පන්සල් වල ඉන්න සාමින්වහන්සේලා අපට මේක වැදගත්. මේ මුදිතාව කියන එක හරිම වැදගත් දෙයක්. දැන් බලන්න මේ ඉරිසියාව නිසා සුළුපටු දෙයක්ද අර ලෝසක හාමුදුරන්ට උනේ. කාශ්‍යප බුද්ධ කාලේ එක්තරා සේනාසනයක හොඳට විදර්ශනා භාවනා වඩන භික්ෂුවක් හිටියා. ඔය අතරේ රහතන් වහන්සේ නමක් චාරිකාවේ වඩින අතරේ මේ සේනාසනය හදාපු ප්‍රධාන දායකයා ඒ රහතන් වහන්සේව දැකලා අතරමඟ කතා බස් කළා.
ස්වාමීනි කොහෙද මේ වඩින්නේ උපාසක මම මේ විවේක තනක් හොයාගෙන යන ගමන කිව්වා ඒ උපාසක රහතන් වහන්සේ ගිරියව ගැන හරියට පැහැදුනා පැහැදිලා කිව්වා ස්වාමීනි වඩින්න අපේ ගෙදරට මම දාන වේලක් සූදානම් කරලා දෙන්න කැමැතියද කියලා ගෙදරට වඩම්මාගෙන දානේ පූජා කළා දානේ වරඳලා ඉවරුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අර දායකයෙක් කියන ස්වාමීනි අපේ තියෙනවා ආවාසගයක් අපි හදපු දවස් දෙකක් ගිහි ඉඳලා වඩින්න කිව්වා කියලා මේ ප්‍රධාන දායක මහත්තයා ඒ ස්වාමීන් වහන්සේව අර සේනාසනෙට වැඩමවාගෙන ආවා ඇවිල්ලා කාලයක් තිස්සේ එහෙ ඉඳ හාමුදුරුවන්ට කටයුතු සලස්සලා දුන්නා දවස් කීපයක් පහසුවෙන් ඉඳ අර මුල ඉඳලා ඒ ස්ථානේ බලාගෙන කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි මේ ආගන්තුක හාමුදුර නමක් වැඩියා මට මඟදී හම්බුණා මම දානමාන ආදිය දුන්නා උන්වහන්සේට ටිකක් විවේකීව දවස් කීපයක් මෙහෙ වැඩ ඉන්න කියලා මං ආරාධනා කළා ඒ නිසා ඒ අවශ්‍ය කරන පහසු කණ්ඩික පිළියෙලක් කළා දෙන්න මං දැන් ගිහිල්ලා හවසට එන්නම් කියලා කිව්වා එතකොට අර කලින් ඉඳලා ආවාසේ ඉන්න හාමුදුරුවෝ කල්පනා කළා හා හා මම මේ මෙච්චර කාලයක් හිටියා මේ ආවාසේ මේ මිනිහා මට මෙහෙම සැලකුවේ නෑ නෝ ඔන්න ඉරිසියාව මේ අලුතෙන් ආපු උන්නාසි කෙනෙකුට හරියට සැලකිලිනි ඔන්න ඉරිසියා හටගත්තා ඉතින් හවස ආයතර උපාසක මහත්තයා දැහැත් ගිලන්පස අරගෙන ආගන්තුක සායනාංශේ බලන්ට ආවා ඇවිල්ලා ගිලන්පස පූජාවන් කළා අර අලුත් ස්වාමින් වහන්සේගේ ඉරියව් ගොඩක් සංවරයි මොකද උන්නාසි අරිහත් වෙටත් පත් වෙලා නින්නේ අනේ ස්වාමීනි බණ ටිකක් කියන්න කිව්වා දැන් අර පන්සලේ ඉන්න උන්නාසි පුපුර පුර ඉන්න ඇතුලේ එතන රහතන් වහන්සේ බණ කිව්වට පස්සේ අර දායක මහත්තයාට තවත් සන්තෝසයි පැහැදීම වැඩි වුණා. දායක මහත්තයා අර පන්සලේ ඉන්න හාමුදුරුවන්ට කිව්වා එහෙනම් ස්වාමීනි හෙට දානෙට ඔබ වහන්සේයි මේ ආගන්තුක වැඩම කරපු ස්වාමීන් වහන්සේ දෙනමම අපේ ගෙදරට වඩින්න කියලා ආරාධනා කළා. එතන පන්සලේ උන්නාසි වැඩ හිටපු ස්වාමීන් වහන්සේ කල්පනා කළා ආගන්තුක ආපු මේ උන්නාසිට අදස් සැලකිලි ලැබුණා ඊයේත් ලැබුණා අද මගෙන් මේ මිනිස්සයා බණ ඇහුවෙත් නැහැ මාව පුංචි වුණා ආගන්තුක ආපුහාමුදුර ලොකු වුණා ඔය ගෙදර මිනිස්සු රහට දානමාන දෙනවා හෙටත් ඔය ගෙදරින් දානේ වැළඳුවොත් මට බෙල් මේ ඉස්සරහට මෙහෙම ගියොත් දිගටම මට මෙයාව ගහලවත් එලව ගන්න බෙල්ලෙන් අල්ලලවත් මෙයාව පන්න ගන්න එළියට දා ගන්න බැරුව යයි කියලා ඔන්න කල්පනා කළා අර ආගන්තුක ආපුහාමුදුරෝ පිළිබඳව දැන් මේ මොකද්ද හිතේ වැඩ කරන්නේ ඉරිසියාව මේ අනුන්ගේ දේ අනුන්ට ලැබෙන දේ අනුන් දෙන දේ තමන්ගෙන් වියදමක් වෙලා අතෙන් ගිහිල්ලා නෙමෙයි ඒකටත් ඉරිසියා පහවද මේ උපාසක මහත්තයා බොහොම ශ්‍රද්ධාවෙන් දානමාන පිළියෙල කළා මේ පන්සලේ හාමුදුරු උදේ පාන්දර ගිහිල්ලා මොකද්ද කළේ නියපොත්තෙන් ගෙඩියට තට්ටු කළා නිය අර ගෙඩිය කියන්නේ අපේ තියෙනවනේ වෙහෙර විහාරවල දානමාන වෙලාවට කුටිවල භාවනා කරමින් කටයුතු කරමින් සායනස්ලා දැනගන්න ගාන්ටාරයක් ගහනවා දැන් ගාන්ටාරය කියලා කියන්නේ ඈතට ඇහෙන එක ගෙඩිය කියන්නේ ගහක කඳ අරගෙන කඳ මැදින් සුද්ධ කරලා සිදුරු කරලා හඬ නිකුත් වෙන්න බෙරේ වාගේ හදලා බෙරේ මේ දෙපැත්තේ හැම දෙක නැතුව නිකන් කොටේ තියෙන කොට වාගේ ඇතුල හිස් කරලා හාරලා හදලා ඒක එල්ලලා තියෙනවා තව පොල්ලකින් ඒකට ගහනකොට තීව්‍ර ශබ්දයක් එනවා ඒක ඒ ආරාම පරිසරයේ වටේටම ඇහෙනවා වෙන කොහත් ඒ සද්ද එන්නේ නැහැ ඒ සද්ද ඇහෙනකොට දන්නවා අනිවාර්යයෙන්ම මේ මූල ස්ථානයේට එහෙම නැත්නම් ප්‍රධාන ස්ථානයේට මේ අවට ඉන්න ස්වාමීන්වහන්සේලා කැඳවන්න තමයි මේක කරන්නේ කියලා. ඒක දාන වේලාව, ගිලන්පස වේලාව, අනිකුත් වේලාවල්, බුද්ධ වන්දනා කරන වේලාවල් දැනගන්නේ එතකොටයි අර ඈත ඇතුලේ කැලේ ඇතුළට ලයින ස්වාමීන්වහන්සේලා. අන්න ඒ කියන ගෙඩිය එදා ගැහැව්වේ නෑ හරි විදියට නියපොත්තෙන් ගහලා ඒක මේ තට්ටුවක් දාලා මෙව කළා. ඊට සා අර ආගන්තුක හන්නන්ගේ කාමරේ දොර ගාවට ගිහිල්ලා හිමීට නියපොත්තෙන් තට්ටු කළා. තට්ටු කළා අර දානේ ගෙදරට වැඩියා. අර උපාසක මහත්තයා ස්වාමීන් වහන්සේ විතරද වැඩි? අර ආගන්තුක සායනාංශ වැඩි නැද්ද කියලා ඇහුවා. අනේ තාම බුදි මං ගෙඩිය ගැහැව ඇහැරුණේ නැහැ. අපරත් ඔහම කියන ඉස්සර. ඇයි උපාසක ඊයේ දවල් දුන්නනේ හොඳට දානමාන ටිකක් තම්බලා? අන්න වළඳලා හොඳට බුදි මම දොරට තට්ටු කළා. දොර හෙල්ලුවා මුකුත් සද්දයක් බද්දයක් නැහැ. ඉතින් බැරිමතන මම විතරක් ආවා කිව්වා. එතන උපාසක කිව්වා අනේ ස්වාමීනි ගමන් වෙහෙස වෙන්න ඇති. උන්වහන්සේ චාරිකාවේ වඩින ගමන් නොවේ කියලා. එහෙනම් ඔබ වහන්සේ දානි වළඳන්නකෝ කියලා දානි බෙදුවා. දානි වළඳලා ඉවරුනහම එහෙනම් ස්වාමීන් වහන්සේ තව වෙලාව තියෙනවනේ. මෙන්න මේ දානි එක උන්වහන්සේට දෙන්න කියලා දාන එකක් වෙනම පාත්‍රයට දුන්නා.
දැන් මෙයා හා කියලා මේකත් අරගෙන කල්පනා කරා යන ගමන් මම මොකට දිගින් දිගටම කරදර වෙනකොට මිනිස්සු බැලුව මොකෙක් හරි කාලකන්ණියක් අපේ රෑනට එකතු වෙලා ඇති ඇවිල්ලා කියලා මුළු ගම්ම පවුල් 500ම කොටස් දෙකකට බෙදුවා බෙදුනට පස්සේ අර ළමයා පිළිසිඳ ගත්තු අම්මා ඉන්න කාණ්ඩෙට කණ්ඩ බොණ්ඩ නැහැ අනිත් කට්ටියට තියෙනවා ආයේ 250 250 කොටස් දෙකකට බෙදුනා ඒ කණ්ඩායම ඔය විදිහට බෙදාගෙන බෙදාගෙන යනකොට මේ පවුල අහුණා අහුණාට පස්සේ ගහල එලෙව්වා තොපි පළයව මෙහින් කියලා කාලකන්ණියක් උඹේ බඩේ බඩට ඇවිල්ලා කියලා අම්මා තාත්තා එලෙව්වා මේ තරුණ අඹුසැමියෝ දෙන්නව ඒ මහා මිනිස්සු එලෙව්වා උඹලා පළයල් යන්න අපිට නම් බෑ කියලා බලා ගන්න එතකොට මේ අම්මා තමන්ගේ ස්වාමියාත් එක්ක පාරට බැස ටික දවසකින් ඒ මිනිස්සයත් දාලා ගියා මේ අම්මා තනි වුණා ඔන්න ළමයා උපන්නා ඉතින් මේ අම්මා යාන්තම් බොහොම අමාරුවෙන් අවුරුදු කීපයක් යනකම් මේ දරුවා හදාවඩගත් මොකද මෙයාගේ හැඟවිච්ච පින් බලයකුත් තියෙනවා ඒ අන්තිම ආත්මේ ඒ ආත්මේ නිවන් අවබෝධය කරා යනවා කරනවා කාශ්‍යප බුද්ධ කාලේ දියුණු කරපු විදර්ශනා මේ ආත්මේ විපාක දෙනවා ඒ නිසා කාටවත් මොකුත් කරන්න බෑ විනාශයක් කරන්න බෑ මෙයාගේ ජීවිතේට නැත්තම් මේ වෙනකොටත් මැරිලානේ කවුරු හරි ගහලා මරලා දාලා අර ගමේ කාල කෝලහල ඇති වෙච්ච වෙලාවෙක ඊට පස්සේ මොකදුනේ මේ ළමයා යන්තම් ලොකු වුණාම අවුරුදු 7ක් වගේ වෙනකොට පොල් කට්ටක් අතට දීලා කිව්වා පුතේ දැන් ඉතින් උඹ තනියම ජීවත් වෙන කියලා දැන් මේ අම්මෙක් නැහැ කඩ තාත්තෙක් නැහැ කඩපිල් ගානේ අගුපිල් ගානේ බුදියගෙන ඉන්නවා මිනිස්සු ගල් ගහලා එලවනවා කුණුබක්කිය අවුස අවුස කකා දැන් ජීවත් වෙනවා දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා මේ ළමයා හිනහ වේගන ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වැන්දා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පුතේ ඔයා කොහෙද අනේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම මගේ විස්තරයක් මන්වත් දන්නේ නැහැ ඔයාගේ අම්මා තාත්තා කොහෙද අම්මා මාව දාලා ගියා පුතේ ඔයා කැමතිද මහාන වෙන්න අනේ ස්වාමීන් මාව මහාන කරගයිද මේ විදිහට ඉඳලා කියලා මහාන කරගන්න කැමතිද කියලා මට පුළුවන් මහාන කරන්න කියලා මහරහතන් වහන්සේ කිව්වහම කැමති වුණා එහෙනම් යන් කියලා එක්කනගෙන ගියා හරි පුදුමයි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මහ කරුණාව ඉතින් සාරිපුත්තන් වහන්සේ තමයි අවුරුදු ගණනාවක්ම කට පස්සේ එදා ඒ කොළුවට තමන්ගේ අතීම කුණු අතුල්ලලා නාවලා පිරිසිදු කළේ නාවලා කණ්ඩ ටිකක් දීලා තියෙනවා එදත් ගොඩාක් කණ්ඩ හම්බෙලා නැහැ ටිකක් කාලා තියෙනවා ඊට පස්සේ ඔන්න පැවිදි කළා පැවිදිලා සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක පින්නපාති වඩින දවසට සාරිපුත්ත මහරහතන් වහන්සේලාත් දාන්නේ නැහැ හැබැයි මෙයා බඩගින්නේ වුණත් බණ භාවනා කිරීම දිගටම කරගෙන ගියා ඇයි පෙරාත්ම විදර්ශනාව දියුණු කරපු පුරුද්ද තියෙනවා ටිකෙන් ටික පුරුදු කරගෙන යනකොට රහත් වුණා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා මුන්වහන්සේ එදා පිරිනුවම් පානවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා අනේ මේ මගේ ළඟ පැවිදි වුණත් තාම බඩගින්නට හරියමම් බත් වේලක් ලැබුණේ නැහැ මෙයාට ඒ නිසා මොකද උපකාරයක් කරන්න ඕන කියලා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාට කිව්වා ලෝසක ඔබ ආද පින්නපාති වඩින්න එපා මං ගිහිල්ලා පින්නපාති කරගෙන එන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණිසිඟා වැඩියා දානි හම්බ වුණා උන්වහන්සේ වැළඳුවා ආයමත් පිරිසිඟා වැඩියා තව දානයකක් හම්බුණා ඒ දානෙක ළමේ කදේව ඉක්මනට මේක අසවා ස්වාමීන් වහන්සේට ගෙනින් දෙන්න කියලා ඒ ළමයා අර දානෙක අරන් එන ගම මගදී කල්පනා කළා අනේ මේ උන්වහන්සේලාට හැමදාම හොඳට හම්බ වෙනවනේ අද මම මේක කනවා කියලා ඒ දානෙක කෑවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහපව් වැඩ ලැහුවා ලෝසක දානෙ වැළඳුවාද කියලා ස්වාමීනි හම්බ වුණොත් ඉතින් වළඳන්න පුළුවන් කිව්වා වෙලාව බැලුවහම වෙලාව පහුවෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන මොනවා හරි මේ දැන් අවේලාවට සුදුසු දෙයක් දෙන්න ඕනේ කියලා ඒ ගිලම්පස වගේ කියන්නේ ඉරාවරට ගියාට පස්සේ ස්වාමින්වහන්සේලට හොඳ දෙයක් කියලා කල්පනා කරලා උන්වහන්සේ වැඩියා කොසල් රජුර හම්බෙන්න මාලිගාවට කොසල් රජුර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හදිසි වැඩමීමත් එක්ක ස්වාමීනි මොකද්ද වෙන්න ඕනේ කියලා චතුමඳුර එකක් පාත්‍රයට පිළියෙල කරලා දුන්නා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චතුමඳුර පාත්‍රය අරගෙන වැඩියා වැඩලා ලෝසක ස්වාමිනාසිට කිව්වා ලෝසක හොඳ චතුමඳුර එකක් හම්බුණා මේක වළඳන්න කිව්වා එහෙමයි ස්වාමිනේ කියලා අත් දෙක දික් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ නෑ නෑ ලෝසක එහෙම එපා ඔබේ අතට මේක දෙන්නේ නෑ ඔබේ අතට දුන්නොත් මේකත් නැතු වෙලා අතුරුදහන් වෙලා යනවා ඔබ වාඩි වෙලා හොම ඉන්න මම පාත්‍රය අල්ලගෙන ඉන්නම් ඔබ අත දාලා වළඳන්න කිව්වා එදා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අතේ තියෙන පාත්‍රයට අත දදා ලෝසක මහරහතන් වහන්සේ දාන ටික අරගෙන වළඳනවා චතුමඳුර ටික එදා තමයි බඩ පිරෙන්න ජීවිතේ පළවෙනි වතාවට ආහාරයක් ගත්තේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ උපකාර කරපු නිසා තමන් සංසාරේ විදර්ශනා ප්‍රඥාව දිනු කරලා තිබුණා නිසා ඒ ජීවිතේ බේරෙන්න පුළුවන් වුණා ඒ විදියට හරි මහා දුකකට පස්සේ නමුත් අර ඉරිසියාව විසින් තමයි මේ ආත්ම භව ගණනාවක් මේ තරම් දුක් වේදනා දිදී මේ පුද්ගලයා එහෙම නැත්නම් මේ ලෝසක රහතන් වහන්සේ කාලයක් තිස්සේ ජීවිතේ අරන් ආවේ ඒ නිසා මේ ඉරිසියාව කියන එක ගැන තව ගොඩාක් අපිට කතා කරන්න පුළුවන් අද ධර්මදේශනාවට ලැබෙන අපේ කාලය අවසන් වෙන නිසා අපි මෙතනින් මේ කොටස අවසන් කරනවා නමුත් අපිට දීර්ඝව තව මේ සූත්‍රය අනුසාරයෙන් කරුණු කතා කරන්න පුළුවන් ඉතින් ඔබ හැම දිනාටම අද අපි අදිෂ්ඨාන කරනවා මේ සාකච්ඡා කළ ආකාරයට මේ කර්මය සහ ප්‍රතිඵලය සරලව හොඳින් තේරුම් අරගෙන ඒක විදර්ශනා කරගන්න ඒ වගේම නුවණින් තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඔබට අවශ්‍ය ශක්තිය නුවණැස පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම අද මේ පින්කමට දහම් දායකත්වයේ දක්වන පිරිසට පින් දීලා ආශිර්වාද කරන්නට අපි ලෑස්ති හෝමාගම ගොඩගම කිරිමැටි හේන වත්ත අංක 97 26 නිවසේ පදිංචි සිරිඥාන විතානගේ මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මීට වසර 10කට පෙර මිය ගිය මාලා රණසිංහ මෞතුමිය සහ නමින් මිය ගිය සිළු ඥාති මිත්‍රාදීන්ට පරලොවස්සෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට සුජීවත්ව වෙසෙන පවුලේ සෑම සියලු දෙනාටත් දේශකයන් වහන්සේ හැටියට අපටත් සියලු රණවිරුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ට මහපල්ලේගම කුඩාපල්ලේගම මැදවත්ත ඊ පහෙන් තුන ලිපිනේ පදිංචි ඩී ශකිලා ප්‍රබෝධනී සිරිමෙවන් මහත්මිය බලාපොරොත්තු වෙනවා අද දින ජන්මදිනයේ සමරන පීඒ සංජය විජිත බණ්ඩාර මහත්මාටත් පීඒ නෙතුල් ඉඳුවර බණ්ඩාර පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ට ඒ වගේම සංසාරේ පුරාවටම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා දියුණුව සතුට පිණිස ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදී ලැබේවා කියලා එතුමිය තමන්ගේ ජීවිතයට තමන් සමග ජීවත් වෙන සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද බලාපොරොත්තුවෙන් මේ පින්කමට සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේම කුරුණෑගල ශානක රණවීර පුතණුවන්ගේ මෑණියන් සහ පියතුමන් මේ පින්කමට දායක වෙමින් කල්පනා කරනවා විවාහ ජීවිතයේ වසර 15ක් සම්පූර්ණ කරන ශානක රණවීර පුතණුවන්ට සහ සිතාරා පියදර්ශනී දියණියගේ අනාගත කටයුතු ජීවිත සාර්ථක වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් හෙට දවසේ උපන්දිනයේදී ඇති ශානක රණවීර පුතණුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා මව්පියන් දෙපළ තමන්ගේ පුතණුවන් ඇතුළු ඒ දරුවන්ට බොහොම ආදරයෙන් ආශිර්වාද කළා තියෙනවා ඒ වගේම කතරගම භරණමාවත අංක 28 නිවසේ පදිංචි ලසිතා ගමගේ මහත්මිය පින්කමට දායකත්වයේ දරමින් අරමුණු කරනවා මාතර මාකවිත ශ්‍රීපාලි නිවසේ විසූ කමලා සමරසිංහ මහත්මිය අභාවයට පත් වෙලා 2028.13 වන දිනට වසර 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ මෞතුමියට පරලොවසින් පින් අනුමෝදන් කරන්ටත් ජේමිස් මාකවිත ගමගේ කතරගම ජානිස් අප්පුහාමි පියතුමන්ටත් සිරිවර්ධන මැණික්හාමිනි මෑණියන්ටත් පවුලට සම්බන්ධව මිය ගිය සෑම සියලු දෙනාටමත් පරලොවසින් පින්පෙත් අනුමෝදන් කරන්ට උපුල් ගාල්ලෙවත්ත ශිහාන් ගාල්ලෙවත්ත රෙහන්ෂා ගාල්ලෙවත්ත ඇතුළු ඒ දරුමුණුබුරු මිනිපිරියන් සහිත සියලු ලෝකවාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා ඒ පින්වත් පිරිස බොහොම කරුණාවෙන් ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාමය මහා පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ සපයන හෝමාගම ගොඩගම සිරිඥාන විතානගේ මහත්මය ඇතුළු පිරිසගේ මහපල්ලේගම කුඩාපල්ලේගම මැදවත්ත ශශිකලා ප්‍රබෝධනී සිරිමෙවන් මහත්මිය ඇතුළේ පින්වත් පිරිසගේ කුරුණෑගල ශානක රණවීර පුතුණුවන්ගේ මව්පියන් ප්‍රධාන ඒ සිළු දෙනාගේ කතරගම භරණමාවත අංක 28 නිවසේ ලසිතා ගමගේ මහත්මිය ඇතුළු පින්වත් පිරිසගේ ඒ අහපත් අරමුණු වල හැටියට බලාපොරොත්තු වල හැටියට මිය පරලොව ගියපු සිළු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන කටයුතු කරන ඒ පින්වත් පිරිසටත් ඒ අය බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටත් ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණී කරපු පින්වත් ඔබ අපි හැම දෙනාටමත් මේ ආශිර්වාදේ ලැබේවා දෙවියන්ට පින් ලැබේවා දෙවියෝ සතුටින් පින් අනුමෝදන්ව සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා
මේ නම් සඳහන් කළ පින්වත් පිරිසගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා ඒ අයගේ සංසාර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා සුජීවත් විඳගෙන පින්කමට දායකත්වයේ සපේන පින්වත් පවුල් හතරේම පින්වත් පිරිස ඇතුළුව ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරන උප අපි හැම දිනාටම මෙලව ජීවිතයේ ධර්ම අවබෝධයත් පරලොව ජීවිතයේ ධර්ම අවබෝධයත් සැලසේවා සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමේ වාග්ය වාසනාව අපි හැම දිනාටම උදා වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා